ඔබෙකොන් ඒ ස්වාධහින රෝපවාහිනී ප්‍රධාන පුවත්්‍රවිකාශය සමකෙන්. මම නජෙත් මාතරකේ මම මදු නිකා කරපුටු කල අදත් මුලින් ම අවදධහනය පුවත්සිර සැනවෙත. නිහඬ පිළිවෙතින්ම බොදු ජනතාව සැඳහැස්සිතින් තෙමගුල සමරයි. පිළිවෙෙත් සේම කොරෝණා නිවාරණ පිළිබෙද්ද පිළිපඳමින් රටත් ජනතාවත් සුවපත් කරන්න අධටන් කරගමු ජනපතිකයි දෙසිය තිස් එකක් පූර්ණ සුුවේ ලබද්දී ගෙවී ගිය පැයහිපේදී තවත් හතක් හමුවේ කොරෝනාා රෝගීන් ගණන අටසිය හතරක් වේ ඇදිරිනීතිය වෙලාවේදී කොරෝණාවෙන් ජීවිත අඳුරු නොවන්නට වෙෙසක් අසිරිය විඳින්නැයි පොලිසියෙන් ඉල්ලීමක්. ොරෝනාව නිසා දුුබයිවලත් සිරබසිටි ශ්‍රනිලාංකිිකයන් එකසිය අනු හයදෙනෙකු විශේෂ ගුවන්ඥානයකින් කටුනායකට. තිස් දහසක් මැරී වැටුනත් කොරෝනාව ගණන් නොගන්න තත්ත්වයට වැටුණු ප්‍රතානය. ලොබ පහළපුූ අසම සම ශාස්ත්‍රෘපරයාණන්ත් වහන්සේගේ ඉපදේම බුදුබීම හා පිරිනිවන් පැවසිටපු වෙසක් පුන් පොහෝතනෙ අදයි. පුදුරජාණන් වහන්සේ ලොබට දේශනා කළ ධර්මයේ පදනම වනුවේ ප්‍රඥාාව හා කරුණාාවයි. ෑම වෙක් පුර පසලොස්සක පොහෝත් දිනකම ආමිස මෙෙන්ම ප්‍රතිපත්ති පූචාවන්ට මුල්තැන දෙමින් වෙහිෙර විහාරස්ථානවල පින්කම් පැවැත්තුනේද මෙවර සෞඛ්‍යංෂහා රජයේ උපදිස්මත නිවෙස්වල සිටම එම වතාවත් සිදුකිරීමට ජනතාව කටයුතු කළා. සිදහත් කුමරුන්ගේ උපත සියලු කෙලිස් නසා උතුම් පූ සම්බුත්තත්වේයට පත්වීමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුපූයේ අදවැනි උතුම් වෙසක්පුන් පොහෝ තිනකති අප්‍රමාණ වූ සංසාරකමනේ අවසන් භවයේදී සිද්ධහර්ථ නමින් ලුම්බිණී සල් වුවනේදී උන්වහන්සේ උපත ලැබවා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුතත්පේ පතා පළමු වරට දියත විවරණ ලැබවේද. වෙසක් පුරු පසලොස්සක පොහෝදිනකදී පව ශාසන ඉතිහාසේ සඳහන්. වසර හයක්පුරා දෂ්කර ක්‍රයා කරමින්. බුද්ධත්තේ උදෙසා උන් පහන්සේ අපමණ විහිසක්දරවා. බුද්ධකයාවේ ඇසතු බෝරුක මුල දැඩි අදිිෂ්ඨානින් වැඩසිටි අප බෝසතානන් දස මාරසේනාව පරිතවා. චතුරාර්්‍ය සත්‍යය අවබුද්ධ කරගනිමින් ලෝතුරා බුද්ධත්තයට පත්පුනා. ලෝ බැසියනට සස්සරී අඳුරු සෙවනැලි දුරුකරවන. සද හම් භාවත්ත පෙන් පතුන් ඔන් පහන්සේ කොසිනාරාණුවර මල්ල රජ තරුවන්ගේ උපවත්තන සල්ලවෙනේද පරිනිර්වාණය කරා එලෙඹියත අද වැනි වෙසක්පුන් පොහෝතනකදී. බොද්ධත් පෙන් අට වන වසරී වෙසක් පොහොදදිනක උන් පහන්සේ ලක්තිව කැලනිපොරට වැඩම කලා. රටේ එක් සේ සත් කල දොටු කෙමුණු රජතුමා රුවන් පෙලි මහ සැයි බඩාරම්භ කිරීම සහ එහි බිම සකස්කිරීම යන කරුණු දෙකම? වෙෙක් පොහෝතිනේ දී සිදු වූ බව ශාසන ඉතිහාසේ සඳහන්. අමාතම් සිසිලස එකසියානූහත් පෙනි ධර්මදේශනය අර්ලය හ බන්තිරේදී අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාහිකි පෙන් පවැත්වන. බෙල්ලන් වෙල රච මහා විහාරාධිපති සිංගප්පෝරුවේ ප්‍රධහන සංගනාායක ආචාරය පූච්ච බෙල්ලන් වෙල ධම්ම රතනස්වාමින් වහන්සේ ධර්මදේශනය පැවැත්පුූවා පූච්ච ඕමාරේ කස්සපස්වාමින්න් වහන්සේ වචිත බුදු මග යලි සිහිකැවූ. ර ග්‍රන්තේද අග්‍රාමමාත්්‍යවරයාට පිරිනැමුණ. ප්‍රතිශක්ති කරණය සඳහා ආයුපේ දවක්ෂ්‍යද යොදාගැනීම ැන පැහැදිලි කිරීමක් කා මුකාවර නැතුළු සෞඛ්‍ය රක්ෂිත උපරන ග්‍රමමා අත්්‍යවරයාට ලබාදීමද බෙහිදී සිදු කෙරුණා. මේ‍යතර නිවසේසිටම සැසිලි සිදු කරමින් වෙසක් අසිරේ සැමරීමට ජනතාව කටයුතු කරත්ති. ජනපුුල්ල නාක්‍යනන් වන අග්‍රාමාත්‍යමහිද රාජ්‍යපක්ෂම හතා ම පවුලේ සාමාජචකන් සමඟ මෙම කටයුත්තට උරී සිටියයා. විචේරාම නිල්ල නිවසේදී වෙසක් පහන්කෝඩු නිර්මාණිකරමින් සැරසිලි කළේතම පවුලේ ආදරණිය යන්ද සමකින්. වාදහින රෝපවාාහිනය සංවිධාන කරන සමනක් ැස්පෝදා වැසටහන මෙවර පැවැත්වනේ බත්තරමුල්ල වික්‍රම සිංහපුර චිත්ත විවේකාශ්‍රමයේ සිටයි. පෝච්ච, බොරල්ලේ අතුළ ස්වාමිත් වහන්සේ ධර්මදේශනයේ සිදු කළ. අ කඩගුවන් විදුලිය සංවිධහන කරන ශාසනලෝක වැඩසට අහනද චිත්ත විකාශ්‍රමී දීප වැක්වන. සාමනේර භික්‍ෂූන් වහන්සේට ධර්ම ග්‍රාන්ථ සහ පරිච්කාර පූචාකිරීම සහ උන් වහන්සේ ශාසනීයට පූචා කළ දෙමවපියන්ට උපහාර දැක්වීමද සිදුකෙරුණා. මෙ අතර කොරෝුණ වසංගතය හේතුවෙන් ජනතාව නිවසටම වී අගමික වතාාවත්කල නිරතමුණේ මේ අයුරින්. බොදු වත් පිළිවෙත් සේම කොරෝනානිවාරණ පිළිවෙද්ද පිළිපඳමින් රටත ජනතාවත් සූපත් කිරීමට අදදිනේ අධිෂ්ඨානකර ගතයුතු බව ජනාධිපතිය ගෝට අභේ රාජ පක්ෂ ැතිතුමා පවසනවා. වෙසක් පොහය වෙන්වෙන් පනිවුඩක් නිකුත් කරමනුවී ජනාතිපතිතුමා මේ බව සඳහන් කරන්නේ වෙසක්පුන් පොහුතියේ දී ශ්‍රී ලංකාවාසි මෙම ලෝකවාසී ජනතාවට පිළිවෙත් කිරීමට සිදුව ඇත්තේ මනව සංහතයම බරපතල වසංගතයක මුහුණ දී ඇති අවස්ථාවකයි. බබඳු විපත් මිනිස් සිතිහසේ විරල නැති අතර, බුදුන් වහන්සේ වැඩසිටි සමේ, විශාලා මහනුවර තුන්පිය ඇතිවීම පිරිබඳවද සඳහන් වන පා බදු දහමයකන් වන ප්‍රතිපදාව නුකනය කරමින්. අපටද මෙම වෙසක් සමේ, ඩෙරෝකී සුවේ හා ආධ්‍යාත්මික සහනය අත්කරගත හැකි බවයි ජනාධිපතිතුමා පෙන් පාතෙන්නේ. වෙසක් පහේෙනුවෙන් පණකුඩක් නෙකුත් කරන, අකාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා සඳහන් කරන්නේ කොරුණා වසංගතයට එල්හිව ජයප්‍රහණය ලැබීමට බෞද්ධයා පොරුතු පපුහුණු කළ හික්මීම හේතුවන බවයි. සිතකයි වචනය යනතුන් දොර සංවර කර ගැනීමේ බුදුවතන මෙබඳු වෙසනයකට මුහුණදීමට හොඳම මඟ බව වටහා කතයුතුයි. අකුසල් වලින් දුරුවීමටත් සියලු කුසල් වැඩීමටත් උදත්ගත වැති වාතාාවරණය කිසිදු පාදාවක් නොබන බවයි, අකනාාමාත්‍යවරයා පින් පාතෙන්නේ. ය ර නිස රැදි සිටමින් වෙසක් පුුණ්යෝත්වේ ැරීමට කටයුතු කරන්නේ ත්‍රයිනිකායික මහනායිතස්වාමීන් වහන්සේ සැහැබ තුන්ගෙන්නේ ලාසිටලවා. යනුව දෙවන සියලු විහරස්ථාන වලහාඉන් පිටට ජනතාව එක්රස්වනසේ ධනශීල බහාවනා වෙසක් තොරන ආදය සංවිධහන නොකරන ලෙසටද ත්‍රයිනිකායික මහ සංගරාත්නය ජනතාවට දැනුම්දනවා. සහෝදර පොදු ජනතාවට උදාවෝ වෙසක් මංගල්ලියය සෑම ආශිපාදයකින්ම පිරි ඉති දායික්දැකීමක්වෙේවායි අගනද ගරු අතියුතු මැල්කම් කාදිිනල් රංචි හිෙමිපණන් වෙසක් තින පනිිපුුඩක් නිෙකුත් කරමින් ප්‍රර්ථනා කරනබා. පොදු සැමරීම් නිවෙස් වලට සීම වුවද සහෝදරක්පේ පෙරට කරගත් එකමුතුකමින් බුදු ජනතාවට වෙසක්කුත්සවේ අර්ථවත්ත සැමරීමට සහහි ලබාතින ලෙසට ඔන් වහන්සේ කතෝලික ජනතාවකින් ඉල්ලිමක්කරනවා. මෙ අතර රටට ආශිර්වාදපතා පැවැත්වූ මහානු භහව සම්පන්න ජර පිරිත් දේශනාවේ සමාරම්බය වදධව මල්ලිකොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානේදී පැවැත්වනා. ඊට සමකාමීව දෙවනි සෑම විහාරස්ථානයකදීම මෙම පිරිත් සංඥායනාව පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. කොරෝනා ව සංගතයට මුහුණ පාසිටින සමස්ස ශ්‍රෝ ලංකාවාසින්ට ආශිර්වාද පතා, දිවයිනේ සියලු විහාරස්ථානවල මහනුභව සම්පන්ව ජර පිරිද්දේශනාව පැවැත්වනා. හි සමාරම්භය පුරවිද්‍යාචාක්‍රවර්ටී ආචාරය පූච එල්ලාවල මේදානන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධහනත්වෙන් වාදුව මල්ලි ගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානයේදී ඊයේ පැවැත්තුනේ ප්‍රවචනෝදය විහාරාධිපති පාලිහා බෞද්ධ විශවිද්‍යාලයේ කතිකාචාරය ආචාරය පූච්ච හෝමාගම දම්මනන්ද ස්වාමින්න් වහන්සේගේ මඟ පෙන් විමෙනුයි මේ සං විදහන කරතිබුණේ. රට වියසනයට පත්තු ව අවස්ථාවලදී ජර පිරිත් සජ්ජායනා කර ආශිර්වාධිකරීම ඉතිහාසේ පුරාසි දුව තිබෙනවා. යනුව මහා සංගරත්නය ජනාධපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා විත කළ දැනුම් දීම්ලට අනුව වැඩසටහන දීපව්‍යයක්පතව සංවිධාන කෙරුණා. චනාධිපති විශේෂ්‍යප්‍රතිය අධ්‍යයක්ක්ෂ R සිරි සේන මහත ඇතුළු පිරිසක් එමවස්සාාවට එක් සිටිය උනරෝගයක් වැලදිච්ච වෙලාවකදී නැත්තං උනරෝගයක් පැතිරීගෙන යන වෙලාවකදී මේ පිරිත දේශනා කරපු හම ඒ උනරෝගය පැතිරීම නවතිනවා ඒවගේම රෝගයාාට සුව වෙනවා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙන වූත් තිබෙන්න වූ වටිනා පිරිතක් ඒවා දේශනා කරලා ආශිර්වාද කරපු හම බලාපොරොත්තුවෙන අරමුණ ඉෂ්ට වෙනවා ඒ කාන්තවාසේම එක වරදින්න බුද්ධ දේශනාවේ වගේ පරම ශත්‍යයක්. ැබ කරෝුණා ආසාධතයන් සංඛාව දෙසිියතිස් දෙකක් දක්වා හෙළගයා. ඒ අද දිනේ තවත්රෝගීන් දහ අට දෙනෙකු පූර්ණ සුවේ ල බාරෝහල්වලින් පිටවයා මත් සමඟයි. මේ අතර අද දිනේද තවත් ආසාධිතයන් හත්තනෙකු හඳුනා කැනනාා. අද මැයි මාසේ හත්වනිදා. බෞද්ධයන්ඉතාම ගෞරවයෙන් සමරණ උතුම් වෙසක් පුරපසුලස්සක පොහොයිදනය අද. වෙනදට බැතිමතුන්ගෙන් පිරිී ඉතිර යන පන්සල්වල? අද පාලුස් භාවයක් දකින්න හැකියාවක් ලැබුණා එ වගේම මන්මාාවත්වල අඩියෙන් අඩියට එදිවෙන දන්සැල් අද අපේ රටේ දකින්න හැකයාවක් ලැුණෙන් නැහැ හැබැයි එයින් කියවෙන් නැහැ අපේ රටේ බෞද්ධයන් ධර්මයෙන් ඇත් වෙලා කියලා මේ ඔවුන් උත්තරීතර අරමුණක් වෙනුවෙන් සමස්තරට වෙනුවෙන් කැපවෙන කාලමකමානුවක්. අපි සූදානම් අදත් ොවි-19 වසංගතය හමුවේ අප රට තත්ව ගැනීමමසාාවබලන්න ඒ දෙනයදී කොවි-19 ආසාධතයන් විසින් නවදනෙක් අපේ රටෙන් වාර්තා වුණා ඔවුන් අතරෙන් විසි පස් දෙනෙකු නවික හමුදාබේ වේරෝධාර අනනිවරුව බවතමයි සෞඛ්‍යංශ තහවරගෙන තිබන ඒගේම අනෙක් පස් දෙන ඔවුන් ලඟින් ඇසුරු කළ අයබවත් තහුර කරගැනීමට ඒ දවසේදී හැකියාව ලැබුණ. ඒවගේම සෞඛ්‍යාශ ප්‍රකාශ කරනවා වැලිසර නාවික හමුදා අඳූරේ සිද්ධියෙන් පසුව මේ දක්වා පොකුරු වශයෙන් සමාජය තුළ මේ වරසේ වැතරයා මේ තත්ත්වයක් දෙකගන්න හැකෑාවක් ලබිලා නැහැ කියලා. එය අපිට සහනදායේ ප්‍රවෘත්තියක් යම් කිසි ආකාරයක සතුටක් දැනන ප්‍රවෘත්තියක්. එවගේම හොද කලා කරතිබූ ලංකාපුර අභයපුර ගම්මානය අදසිට විවෘත කිරීමට ආරක්ෂික අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. අදාළ කටයුතු සියල්ල සලකාබැලීමෙන් අනතුරුව.ඒ තොරතුරුත් එක්ක අභි සෝදානම් අපේ රටේ තවත් තොරතුරු දකින්න අදත් නෙවදි. මෙරටින් වාර්තා වූ කොරනා රෝගීන් සංඛ්‍යාව අදබන විට අටසිය හතර දක්වාහිල කෘස්තිබෙනවා. ඒ අදිනේ තවත් ආසාධතයන් හදදිනෙකු හඳනාගැනීමමත් සමඟයි. ඒ දිනේද නවකොරුණ අවරෙසය ආසාධනයව වුවන් විසි නවදෙකු හඳුනාගත් අතර ඉන් විසි හතර දෙනෙකු නවිකහමු දාසාමාජිකයන් වනවා. සෙසු පිරිස ඔවුන්ගේ සමේප්‍රතමයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල් විශේෂකඥ වෛද්‍ය අනි ජාසිංග මහතා ප්‍රකාශ කළේ. රාජිරයේ ප්‍රදේශයේ පුද්ගලය ඒවාගේම කොළනාව ප්‍රදේශයේ පුද්ගලයා සහ ලක ජාතික රෝහලේ විශේශ්‍රණය හෙදනල්ධාරණය ඔවුන් පරීක්ෂණගාරය ඔවුන් පිළිබඳව වාර්තා කරු ලැබ්ුවේ ඕන ආසාධිත ලෙස ඒ වන ආසාධිත ලෙස සඳහන් කරාම ඒ අපගේ මහජන සෞඛ්‍ය වැඩ පිළිවල ක්‍රියාත්මක වෙනවා ඒ මහොතඉදලා රෝගියක් ලෙස වාර්තා වූ විට අපය කළ යුතුයි රෝගය පැතිනීම පාලනය කිරීම සදා යෝග දන්නවා. ේද දුවන්නේ කියන එක නමුත් පසුව නැවත පරීක්ෂණ කිරීමේදී අප විසින් විසේසඥ පැනලයක් මගනුත් මේ පිළිබඳ කතා කිරීමෙන් පසුව තහවුරුණා මේ අය ආසාධිතයෙන් නොන බව. ඒය නිසා ඒ නිවැරදි කිරීම අප විසින් කළ යුතුයි. වර්තා වූ කොුණනාාරෝගීන් අතරෙන් පන්සිය හැට තුන් දෙෙකු රෝහල්ගේේපේක පතිකාරල මිනිස්සිටිනවා. වෛද්‍ය අධික්ෂණයට පසුවන පුදග්‍රැන් සංකාව එකසිතිස් හතරත්. කොරුණා මරණ නවයක් ද මෙවන පිට වාර්තා ීතිබෙනවා. සඟගතරෝ විද්‍යංශය අද දහල් නිකුත් කළ නිවේදන ටනුව වැඩිම කොර රෝගින් සංඛ්‍යාවක්වාර්තාාවත්තේ කොළබ දිස්ශ්‍රික්කෙන්. එම සංක්‍යාවයකසිය පනහක් වනවිට ගබා දිිස්්‍රිකෙන් රෝකින් තිස්හය දෙෙනකු වාර්තාාවී තිබෙනවා. පුත්තලමින් රෝගින්න් තිස් පස් දෙනකු හා කළුතරින් රෝකින් තිස්හතර දෙෙනකුද මහනුර දිස්්‍රිකෙන් ෝකින් දහතු දෙෙකුද වාර්තාාව ඇති බවයි එමකාර්ංශය වැඩිදුරටත් පවසන්නේ. හල් ත ප්‍රතිකා ලබී ට ග අතරින් දෙසිේ ති ෙක්දෙකු බෙව ට ස ල ාති බෙනවා. එම පරිසතර නවික හමුදා සාමාජිකන් දොස් ෙනකුද වන බයි නවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ොතින මන්ඩ ස්ුර සූර බන්ඩා මහතා ප්‍රකාශ කල. ඊයේ රාත්්‍රවය වනවිට නාර්ක හමුදාවේ අබි නෝදාාර නාක්ෂ බරු හතරකු කොවි් දහනමය හෝගේ සුවේ ලබා හුහල්ලින් පිටත්තුනා ඔවුන් මේ වනවිට තවත් දින දාහතර විරෝධාන කට ලක්වනවා. වනේ මෝත බැනවිට නායක හමුදරෝහලේ ප්‍රතිකා ලැබූ තවත් අපේ නාර්ක පුද්ගලයන් හදදනකුත් ඒවගේම මුල්ලේරයව ඕෝේ ප්‍රතිකා ලැබූ. මුදාව තවත් එ පුද්ගලයකුත් ඇතුළුව සමස්්‍ය වශයෙන් ගත්තුත් අට දෙනෙකු අදදිනයේදී රෝහදල් විදහස්නා. මේ දොරොස්දනාම අපි නා කමුදාවයටතේ විරෝධායනය සඳහා පියහු කල්ලති පෙනවා ඒවා ැම බලාපොරොත්තුවෙනවා. මෙයාකාරට විරෝධාරනාහමුදා පුද්ගලයන් සියලක්ම තාමත් ඉක්මටම මේ කොල්දාානමය ආසාධනින් මුුදාගෙන පිට සාමාන්‍ය පරිදි සල්ු කරුදු කරෙනයමට අවස්ථාව සැසය කියවා. රදහයි මධ්‍යස්ථාන වලින් මේදක්වා එම කටයුතු අවසන් කල පුදකලයන් පදහස් යානු හතර දෙෙකු පිටව ගොස්තිබෙනවා මධ්‍යස්ථානහතලසි එකකද තත් පුත්කලයන් පදහසකසි තිස්තුන් දෙනෙකු ෙෝදහයිනයට ලක්වීින් සිටින බවයි ුද හමුදාපති තින නalල් වයින් රසිල් හතා පවසන්නේ. අදට ශ්‍රී ලංකාව තිල නිෝධාන මධ්‍යස්ථාන හතලිස් එකක් අපි පවත්වා ගෙනයනු ලබනව ඒ හතලිස් එකේ මේ වනවිට පන්දාසෙකසි තිස්තුන් දෙෙනකු නිරෝධායනය වෙමින් පවතිනවා. ඒවගේම තමයි අපි සෑම දිනීම හැකි පමණ නිරෝධයනය අවසන් සහ පිසිCR පරීක්ෂණවලවන් මෙසේ ආසාධයෙන් ලක් නොවනු අය පිටත් කර ඇවීමට කරු ලබනව අද දිනෙක් එය අනුව දෙසිය තියක පමණ ප්‍රමාණයක් නිරෝධායන අවසන් වී තම නිමස් බලා යාමට නමිතෝ තිබුණා මේ දක්ව පන්දස් දෙසිය අනු හතර දෙනකු. ම නිරෝධායන කටුතු නිමවි ඔවුන්ගේ නිියවස්බලා පිටත් කිරීමට අපි කටතු කල තිබෙනවා. දි තුළ ේ පරිීක්ෂණෙ දහසක හතලස් හතක් සිදුකරත්තිබෙන පවා තව දුරටත්ම පරික්ෂණ කටයුතු කන්ඩ සිදුකිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන්නේ. අද දිනේද ප්‍රදේශකහි පේකදි PCR පරිීක්ෂණ පවැත්පනා වැලිසර නවික හමුදා කන්ඳර සබලන්ට කරන වරේ වැලඳීම තත්යේ හැරුිට එම වෛරසේ පොකොරු වශයෙන් ආසාධනයවීම තත්ත්යක් මෙතෙක් සිදු ප්‍රදශයකින් වාර්තාව නොමැති බවද සෞඛ්‍ය අමත්්‍යංක්ෂය පින් පාතෙනවා. කොරන ආසාධිතෙකු හමුවූ පසු හොද කලා කරුණු පොලො නරුව ලංකාපුර. සෝම පුරහාහ අභේපුර ගම්මාන දෙක යලිවරුස්ත කෙරුණා. සෞඛ්‍ය අංශ උපදෙස්සනුව, ගමාන දෙකෙ හි ජනතාව විවාසත් තුළම දින දා හතරක්ක කාලයක් ස්වයන් නිරෝධහයනයකට ලක්කිරීමෙන් පසවායි මෙම පියවර ගැනුනේ. සෞඛ්‍ය උපදෙස් පිළි පදමින්ටයුතු කරන ලෙසට එම ජනතාවට උපදෙස්ලබාදීමට සිදදුගුණේ පොලිසීම දිහත්වීම මතයි. ුගේ අපේල් පහලොස් වනදා නාගලගම් බීදය සහ තොටලග ප්‍රදේශයේ හදිංචිකරුවන් එක ේෙක්ද දෙෙකු හෙ දහන හ දල්කන් යදහන්ද න දහන මත්දස්ථාන වෙ මොකරන න් සි පස්සෙකු දන ද්‍රවට ඇබැෙවන් යොදහමුදා ප්‍රතිවරයාගේ උපදෙ ම දින සි එකක දාහනක්‍රයාවලියෙන් පසු පනලොත්තා පන කිරීම සහ එම විසි පස්සතන න්ද කාරු පතිරහ හුණ මත්දස්ථානවත යම කළ බව නගැනහිර ආත්ඥාපති ේජ ජෙනරල් රසික ප්‍රනාාද මහතා පකාශ කලා. දැනපි අම ජාත්‍යන්තරයට රටවල් දොළහක සිරවෙලා ඉන්න ඉන්දයානුවන්ම යළිත්පතාවක් තමන්ගේට ගෙන්වා ගන්න මෙ වෙනකට ගුවන් ්‍යානා පිටත් කර හැරීමට ඉන්දිය රජය කටයුතු කළ පවෘත්තිය අද ජා්‍යන්තරයට වාර්තාාවනවා. එවගේම දොනල් ට්‍රම්ප් තවමත් චීනයට චෝදනා කරනවා මේ COොVවිD-19 වරසය ලෝපුරා පැතරයාම සම්බන්ධයෙන්. එවගේ තමන්ගේ රට මේ වරසය පැතරෑම සම්බන්ධය. හැබැයි චීනය කියනවා. ඇමරිකාවට මේ වරසය පාලනය කරගැනීමට නොහැකි වුණ කියලා. තමන්ගේ රටට දිගින් දිගටම චෝදනා කරන එක වැරදි කියලා. එහි වගකීම ඇමරිකාව භාරත යුතු බවත් මයි එක පත්තකින් චීනය කියන්නේ තමන්ගේ රටේ මේ වරසය පානය කිරීමට නොහැකිවීම සම්න්ධය. එතොතුරුක් ජා්‍යන්තයවත්වොතුරුත්දැන්. COVID-19 අද යන්නේ ක්ෂ හත්තෑ හත් දහස් එකසේ හැතක් වාර්තාාවන රොසියාවේ මොස්කව ගනුවර සංචරන සීම. බන දුළොස් වනදා සිට ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා යනෝ මොස්කව්හි කරර්මාන්තශාලා හා ඇදිකිරීම සමකන් වලටයුතු යළි ආරම්භ කිරීමට නීමිතයි. කෙසේ වෙතත් එම කටයුතු වලදී දුරස්ත කරනසි මසිියල්ල එ අරින්ම පවත්වාගෙනයාම රචේ අපේක්ෂාවයි. කොවි19 හෙවත් නව කොරුණා වෛරසය බෙවර විට ලෝපුරා තෙස සට ලක්ෂහතලිසෙක් දහස් හයිසය හැතහයිදිෙනකට ආසාධනය වේ තිබෙනවා. සුවලබා ඇතිරෝකින් සංඛාව දහතුන් ලක්ෂ දහතුන් දහස් දෙසය පනස් දෙකක්. වෛර සාධනය හේතුවින් මරණ දෙලක්ෂ හටහ පන්සියාසු නවයක්වාර් තවනවා රටවල්හාසු ඇම්පාලන ප්‍රදේශ දෙසිය දොළහක වෛරස ්‍යාපතවී ඇති පවයි ලොකසෞඛ්‍ය සංවිධහනය පවසන්නේ. සංචරනල සීමමා ලෙහිල් කරමින් පියවර කිහිපයක් යටතේ රට නැවතත් විවෘත්ත රීමට බ්‍රතාාඥය තීරණය කරතිබෙන්නේ ඉතාමත් වගින් කොවි් වෛරසය ආසාධනය වුවන් ඉහලයා මේ පසු බිමක්තිවියද. හැකි පිරිස්වලට නවත රැකයා සඳහා යාමට අවසර ලබාදීමටත් අපේක්ෂක් කරෙනවා. මෙම විධාරක්ෂක ක්‍රියමාර් ගනු ගමනය කරමින් ලබනවාසේදී පාසල් ආරම්භ කිීමට යෝජනාවේ තිබෙනවා අවන් හල් මත් පැනල විසල් සියල්ල වසාදවීමටයි තීරණේී ඇත්තේ. කොවි 19 වසගති මධදයේ ඇමරිකාවේ වොෂින්න්ටන් අගනුවර උෂ්ණපේ දැනි ලෙස ඉහල ගොස් තිබෙනවා ිමහ ල ගතකිරීමට නොහැවීමත් සමඟ තමන් බෙහිවින් වෙහෙසට සහ පීඩාවට පත්ත සිටින බවයි ජනතාව පවසන්නේ. දෙවන ලෝක යුද්දේද ඇමරිකාවේ පෙල් වරට චපන ෝම් හිලිීමම සහ සපතම්බෙ කු හ ලෝක වෙලඳද මධ්‍යස්ථානයට එල්ල වූ පහරහිතත් වඩා කොරුණා වයිරසේෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එල්ලව ඇති බව ජනධිපති ොනල් ට ්‍රම් පවසනවා. දවල මදදිරේද මාධ්‍ය වෙත අහස්තක්කමින් ඔහු මයදහස් පල කලාා. වසඟතයේ පැතිරියම සම්න්ධයෙන් චීනේ තෙරෙහිව දැඩි ක්‍රියාමාර්කගන්න බව ඔහු නැවත නැවතත් ප්‍රකාශ කරනවා ඊට පිළිතුර ලබාෙින් චීන ලධහරෙන් ප්‍රශකරඇත්තේ. ඇමරිකාව තුළ වෛරසේ පාලන කර ගැනට නොහැකිවීම සම්බන්ධයෙන් චීනයටට දොස් පැරීමෙන් පලත් නොබන බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙතෙක් සිදුවූ දරුණුතම රැකියා අහිමිවීම අපේල් මාසේ පෙන්නුම් කළ බව රජයේ සංඛාලයකන පෙන්වාදෙනවා. මාස වැටුපලස්ට ලන සිසදකින් පහත වැටී තිබෙනවා පසුගේ මාසේ පෞද් කලෙක අංශේ පමණක් රකයා මිලියන විස්සකට වඩා අහිමි වෙලාති වබෙනවා. නිවියෝක් ප්‍රන්තය අවරුදු එකේ පහලවක උමම් දුම්්‍රිය මාර්ග ඉතිහාසේ අලුම එකේ සිට පහදක්වා විශබීජහරණය සඳහා වසාදැමීම සිදුවන්නේ පළමුුවරටයි. එය දිනපතා සිදුවමින් පවතින බවතමයි නිර්ව්‍යෝග ආණ්ඩු රවරයා සඳහන් කළේ. බැසිල චනාධිපති ජයිඩ් බොල්ජනාරෝගේ මධ්‍ය ප්‍රකාශකවරයා COොවිD-19 නාසාධිත ඇති බවට හඳුනා කෙන තිබෙනවා ඔහු මේ වන විට හුද කලාව නිවස සිට ප්‍රතිකාර ලබා කන්න බවයි වර්තවන්නේ. මෙ අතර කොවිD-19 ව සිටයට හිව සාර්ථකව එන්න තක්කත් හද බලා ඇති බව ඉතාලි විද්‍යඥන් පිරිසක් ප්‍රකාශ කලා රෝමයේ පැලන් සයිඩෝ හලද එම ඉන්න ත්හද බලා ඇති අතර මියන් තුළ කොරන වයි සිටරිහිව සාර්ථ කලෙස ප්‍රතිදේ නි්පාදනයී ඇති බවටයි විද්‍යාඥන් පවසන්නේ. සියලම නග නගරවට පැන් ජනතාවට මකාාවර්ම සහ අත්තාවර්න්න අනිවාර්කක් සිවා විශේෂෙන්ම ඒය නොපිලිපදිහ සියලම දෙෙනට යුරෝ මීට කලින් යුරෝ දෙසිේ අසුරුවද දඩමුදරකෝවීම කරා දැන් එම නීතිය වෙනස් කරති නව ඔවුන් යුරෝ දෙසිය අසරේසිට යුරෝ හාසිය දක්වාම ද ද ද . ක ලාබෙන නෑවතත් කොරුුණා බසන්ගතය ඉතාලියය තුළල හින්සේසවීමටඉද ඇති බැවිින් එම නිසා මෙම තියනය ගත් බව ඉතාලි සෞඛ්‍යන්ශහා ආරක්ෂිරන්සනාන් කරන්නේ. රටවල් දොනහක සිරවී සිටින ඉද අනුවන් පහලොස් දහසකට සන්නංඛ්‍යාවක් සිය රටට ගෙන්වාගැනීමේ කටයුතු ඉන්දාව අදහරම්භ කලා. එස දහගුවන් යානා හැටක්යොදවා ඇති බවයි ඉන්දිය වාර්තාස දහන් කළේ. තුූපෑ විසිහතර තුළ ඉන්දියාවේ නව කොරුණවෛර සාධිත මරණ අනු දෙකක් වාර්ාව ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව ඉක්දහස් සත්්‍යයාසූ පහක් දක්වා ඉහළ ගොස්තිබෙනවා ඒයේ දින්නේේදී නවාසාධතයන් තුන් දහස් පන්සයා සූහතක් හමුමුවීමත් සමගම සමස්ත ආසාධතයන් සං්‍යාව පනස් දෙදහස් නවසියාසූ හතක් දක්වා ඉහළගොස් ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. විසි දෙවන දිනේ වන අද දිනටත් චීනයෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තාාවනේ නැහැ රට ප්‍රන්ථත කකිහිපේක උසස් අධහපන කටයුතු දාරම්භ කිරීමට පියවර ගැති බවයි වර්තවන්නන්නේ ලෝකයනෙකු රටවල් සය නිෂ්පාධන විදශයන් වෙතලව කිරීමාභෝයක්ව තිබියදී අනපීක්ෂිත ලෙස චීනී අපනයි නාදායමද ඉහළ ගොස් තිබෙනක. සමාජ දුරස්ත භව නිවැරදිව පවත්පාගනයාම සඳහා නිෙදලන් තවන් හලක් ගත් අපූර උත්හයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණ. වර පුදගලයන් දෙදෙනෙකොට හෝ තුන් දෙෙෙනකොටමක් රැදිී හාර ලබාගැනීමට හැකිවන අයුරින් කොඩා විදුරු කොටිට සකස් කරතිබෙනවා ඒවා සර්රට් ක්‍රීන් හසස් ලෙසයි නම් කර තිබෙන්නේ. විදුර වලින් නිර්වාණය කරඇති මෙම කොටිට සකස් කරඇත්තේ සවාජ දුරස්ථ භාවේ එක්ටියවරක් ලෙසයි. බෞද්ධ දර්ශනය අපිට උගන්වන්නේ! ස්තත්ය තිබෙන්නේ. අපි තුළමයි බාහිර ලෝකයේ කිසිබ තැනක නෙමෙයි සත්‍යය තිබෙන්නේ අප අභ්‍යන්තරයමයි. සමහර විට මේ වෙසක් දිනය අපිට අපි තුළම සැඟවුණු ඒ සත්‍යය අවබෝධ කරගන්ටු ලැබෙන හොඳම අවස්ථාවෙන්න්නත් පුළුවන්. දෙවන පුරා මෙවන විට ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. වෙසක් සමී කණ්ඩායම් වශයෙන් වෙසක් සැරසිලිවල නිරත නොවන ලෙසයි පොලිසිය ජනතාවකෙන් එල්ලා සිටින්නේ. කොරෝා ්‍යාත්තිය වැලැවීමට රජේ ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව පොහොය සහ සතියන්ත නිවාඩුව පදනම් කර ගනිමින් මෙලෙස දිවේන පුරා ඇදිරිනීතිය ක්‍රියාත්ම කිීමට පියවරගන්නවා ඒ ජනතා ජයහපත උදෙසා සෞඛ්‍යංෂ සහ රජී ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අරමණෙන්. ලබ ගම් පහ කලුත්තර සහ පුත්තලමය දිශ්‍රික් හැර සසු දිශ්‍රික්කවල ඒ අලුීමම පහටි වත් කෙරනු ඇදිරි ීතිය රාත්‍රීට ජලි බලාත්මක කෙරුණා. යනු ලබන සඳුදා අලුවම පහදක්වා ශස්ත දිවයිනම ආවරණය වන පරිදි ඇදිරි නීතිය කකණ්ඩව ක්‍රාත්මකයි. කොලඹ ගම්පහ කළුතරා පුද්තලමයන් දිශ්‍රික් වල ඇදිරි ීතිය පවතිද්දේ ජනචිවිතහා ආතන ක්‍රියාකාරිත්පය ජතාතත්පේට පත්කිරීම ලබන සඳුදා ආරම්භ වනවා. දිි ්‍රික්වල රාජච ෞද් කලි අතන සඳදා සිට විෘත්ත කර පවත්වාගෙන අයුතු බවයි, ජනා දෙපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයහි සඳහන් වන්නේ. කොරෝනා වසංගතයේ පාලනට සෞඛ්‍ය අංශහඳුන්වාද ඇති මාර්ගෝපදේශ එ අයුරින්ම ක්‍රියාත්ම කිරීම මෙම අහිතන අනිවාරයෙන්ම සිදු කළ යතුොයි. දෙපාර්තමෙන්න්තු සංස්ා ම්ඩල ඇතුළු රාජ්ච්‍ය යතනවල සේවේ නියලේ යුතු සේවක සංඛ්‍යාව තීරණය කළ යුත්තේ ආයතන ප්‍රධානියාගේ අභිමතේ අනුවයි. ජනතාව අනවශ්‍ය ලෙස එකරස්සීම මෙන්ම මහමාර්ගවලට පිටත්වීම තහනම් කරතිබෙනවා. ගමනා ගමන ම්ඩලේට අඇත් බස්රත මෙින්ම, දුම්්‍රියයෙහිද ගමනාකමනේ රාජකාරය කටයුතු සඳහා ගමන්ගන්නා අයට පමණක් සීමමාකිරීමටයි පීවර කෙන ඇත්තේ. දෙවෙන පුරා ඇඳදිරී ීතිය ක්‍රියත්මක බැවින් සංචාරයකිරීම හා ඒකරාශිීවීම් වලින් වලකින ලෙසට ඩියෝච පොලිස්ප්‍රති අජිත්‍රෝහණ මහතා ජනතාවගින් ඉල්ලා සිටිනවා. අදදිලේ ලංකාවපුරාම ඇදිරනීති ක්‍රාත්මතවල නිසා සංචරය කිරීමෙන් එක්්‍රැස් ්‍රීීමෙන් කඩෑම් හැඩඩ සිටීමන් වැැකයතුයි ඇදිරිණීසිය සම්බන්ධයෙන් සෞදරොටත් ක්‍රියාතරනවා මීතිය පරෝදා සිට ේදක්වා කාය තුළ සැකරුවන් හතරි සද්ද අතතිය හැටහයක්ද වාහන දොළස්දාාස් ආරසියහල සඩක්ද පොලස් ාරයට ගෙන තිබෙනවා විශේෂෙන්ම වැඩිපුරම සැකරවන් අතක් ගොඩ ගෙන ඇත්සේ අලුත්තර මීග මස්හ මඩ කලපුව ප්‍රදේශවලින්. දිනී හේතුවෙන් කොළ ප්‍රදේශ කොටු විසිටන නාව ගම්බම් බලා පිටත් කහැර වී වැඩ පිළවෙ, බත් අදරක් අද ක්‍රියාවට ැක්‍ුණ යනුව මරිිහන ොලිස් කොට්ടස, දෙවන අදරේ වැඩ සටහනලෙස, පුද කලන්නේ දහස් දසේ කටාසන්න පිසක් ගම්බි බා පිටත් කරහැරිීමටයි කටයතු කරුණ. ග්‍රමත්තිකායාල නිල හරරින් මෙම කළබ දකුට බහර ියච් පොලස්පති පිල කටුපිටේ මහතා ඇතුළු පිරික් මෙමවස්ථාවටික්ව සිටියා. ගම්බිම් බලා පිටත්වන සියලුම අයගේ නාමලයිස්ව දැන්ටමත් අදාල කොට්ටා වෙත යමු කල තියනවා.ඒ කොට්ටා ා නිධාරීින් විසින් අදාලඒ කොට්ටාසේ මහන සෞකි පරිශ්‍යවරු ලාවා දැන්ටමත් ඒ කටු සූදාණම් කමින් තියෙනවා. දැන්ට බස්රත හතරිස් පහක් පමණ මේේස්ථානෙන් පිටත්තු ක හරලාතියෙනවා නැවත් අපිට උපදෙස් ලබුණු පසු නුගේක කොට්ටාසේ අනකුත් පොලස්ථානවල ගම්බින් බලලා පිටත් කර හරින්න එනකටියය යමි සූදානන්කව යනවා. ඉතින් අපි හරි දුකෙන් හිටිය. අපේ ගම්බිම් වලට යන්තු පොලිසිට අපි පින් අනු මෝදන් කරවා එකක් අප ලොක ිනක්්ය ගෙනනල් දික මේවාගේ අපි යන්න ලභිචයක ජය ගෙන න වැඩ පිළිවෙ ගැන පොරවැසයක් ද සතුටු වෙනවා මාධ්‍යය හැමෝම මේ එකතලා මේ කරන සත්කාරය අගේකර සලකනාලතෙම් මේවාගේ අපිට ජනාපරි කරේ ක්‍රෑිච්චේ ගැන අපි සහතුරු වෙනවා. COොවි- වසංගතය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමා අවධහරණය කරනවා බයිමසි කොළුස්සනදාසිට ජලි ජතාතත් පේට පත් කරෙන ජනජීවිතයක්ත් සමග ආර්ථිකීද නකා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාරිසාධික බලකාය සමග ජනාධිපතිකාරයාලි පැවැති ප්‍රථමසාකච්ඡාබේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කලා. රන සංගති නාදාලබූ ආර්ථික යළි ගොඩනැකීම සඳහා නව ආර්ථික මාදිලයක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්චීවනේ හා දරිද්‍ර තාව තුරන්කිරීම සඳහ වන ජනාධිපති කාරිසාධක බලකායට පැවරී තිබෙනවා. එම බලකාය විශේෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සැසුම් සකස්කර කක්‍රියත්ම කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටේ. වෛරසේ මර්ධනය කර නැගේ සිින රටවල්, ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා කැනීමේ හැකාව ජනාධිපතිතුමා පෙන් පාතුන්නා. ොවිD-19 මර්ධනයටට ශ්‍රීලංකාවගත් විධමත් ක්‍රියාමාර්ක සෙසු රටවලට පෙන් පාතමින්, දේශය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයන් ආකර්ශණය කරගත හැකි. ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සහතිකයක්ත් සමඟ, වේසා ෙකුත් කර වැඩියින් වේදම් කිරීම හැකාව ඇති සංචාරකයන්ගෙන්වාගැනීමට සැලසුම් සකස්කළ යුතුබෙනවා. ඇතැම් රටවල සංචාරකයන් ශීත ඉරතුේදී දෙගු කාලයක් සඳහා වෙනත් රටවලට යාම සිදුබනවා. මෙැවැනි පිරිසිලක්ක කර දෙගු කාලීන්න සංචාරකයන් ගෙන්වා කනමින් එකර්මාන්තය කඩිදමින් නකා සිටුවිය හැකි බවයි, ජනාධිපතිතුමාම මෙහිදී ප්‍රකාශ් කළේ දේශය සංචාර්කකර්මාන්තය ප්‍රවර්ධනයට වැඩි අවධනයක් යොමුකිරීම, හෝටාල් කර්මාන්තය ආරක්ෂාකර ගැීම හැකියාව කෙරහිද. මෙමසාකච්ඡාාවේදී අවදහනයේ ජොමු කලා. රයි නගර සහ හම්බන්තුට කර්මාන්ත කලාපයකේද්‍රකර ගැනිමින් විදේශය ආයෝජකයන් ගින්වාගැනීමට ඇති හැකියාවද ජනාධදිපති ගොටාබේ රාජික්ෂමඇතිතුමා පින් පාතුන්නා. විදේශනාය වෙනවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යංශල කම්වරුන් වෙත පවරනු ලැබවා. ගතවෝ සතිකිහිපේ තුළ නව නිර්මාණ රැසක් මෙෙටින් බිහිබුණ. වා වෙලද පොල්ට හඳන්වා දෙමින් නව නිිපෙවම් අපන අයින ආර්ථකයටට දායක්කර ගැනීම හැකියාවවද සාකච්ඡාවට බඳදුබුණා. ජනාධිපතිතුමාගේ අරමුණු ඉටු කරගැීමට නව දැක්මක් මත කටයුතු කිරීමට ජනාධිපති කාරසාදක බලකායට ශක්ති ඇති බවයි. එහි සබහපති බැසිල්වා්‍ය පක්ෂම හතා මෙහිති සඳහන් කළේ. නව ්‍යාපාරාරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා මධ්‍යහා සුළු පරිමාණයන ්‍යපාරිකයන්ට රජේ පූර්ණ සහහි ලබාදීමට තම බලකා මදිහත්වන බවද බැසිල් රජපක්ෂ හතා වැඩිදුරටත් කියයා සිටියා බැයි කොළොස්සනදා සිට පෞද්ගලිකා අයතනවල කාරයාල පෙරවරු දහහිට ආරම්භ කරන ලෙස දැනුම්දේ තිබුණද කරමාන්ත කටයුතු ස අවශ්‍යතාව මත පවත්වාගෙනයා හැකි. රාජ්‍ය හෝ පෞද්ගලිකංශේ සේවෙන් නිරත කිසිදු අයිකුට රැකයා අවස්ථා අහිමින් නොවී. රට ඉදිරියට ගෙන අමට ගතයුතු ක්‍රියාමාර්කද බැසිල් රජපක්ෂ මහතා පෙන් පාතුන්න. උුසදධ්‍යහපන සදහා සිසුන් විශාල පිරිසක්, බොහෝ රටවලට ගොස් ඇති බව බෙරටද පැමිණීමටකර ඇති ඉල්ලිම් තුලින් අනාවර්ණයවී තිබෙනවා. එන් වටින් පිටවගේ විනිමේ සංචිත අතිමහත්. ස අධ්‍යපන අයතන සඳහා අයෝජ අවස්ථාපුොලල්ක එම මුදල් මෙරට රදවාගැීමට ඇති හැකියාව වෙන්න්න විදේශී රටවල සිසුන්ද මෙරට ගෙන්වා ැනීමෙන් විශාල විදේශ වනිමේ ප්‍රමාණයක් කිපයේ හැකි බව ජනාධිපතිතුමා තබ දුරටත් පින් පාතුන්න. වසරට අෞෂදගෙන්වීමට විශාල බිනිමයක් ෑකේරෙනවා. එම්බහෝ අවක්ෂද මෙරට දී නිෂ්පාදනය කළ හැකි. අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකීමද ජනාධිපති කාර්සාධක බලකායට පැවරී තිබෙනවා කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරට දීම නිෂ්පාධනය කිරීමකිරෙහිද සාකච්ඡාවේදී අවධහනයේ ජොමු කළා. වත්මන් රජයට විදෙස්ථානපතිකාර්යාල සතුට කිරීමේ කිසිල්ලූ අවශ්‍යතාවක් නැති බව අව තෙ විමල් වේරවංශ මහතා පවසන පා. රේ එකම අරමුණ රටේ ජහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම පමණක් බවයි ස්වා දෙෙහිෙනර උපවාහිනී තීරණය වැඩ සටහනට එක් වෙමින් අමාත්‍යවරය ප්‍රකාශ කළේ. රටේ හතුරාල් සතුූ කරන තීරණා අපි ගන්න න. අපි අරන්තියන හැමතීරණයම් අරන්තීන්නේ රටේ හතුරා නොසතුටට පත්කරම්. එනිසා තමයි රටේ හතුරාගෙන් වැඩි වැඩියෙන් ප්‍රහාාට ලැබෙන්. ඩිඩියම් ප්‍රහර ලබෙන රට. අපි රටේ සතුරාව තවතවත් බියගන්නවන්නේ ප්‍රාස ජනකතත්වකට පත් කරන්නේ. ම සතුටින් ඉතාම කැත්තිේ ඒකතමයි අප තරගන ති දශපාලන්නේ. අප ට හිරෝ වෙන තානාපතිකායයාල පිනවන්න නවෙයි අප දේශපාලය කරන්න. ඒවලෝගේ නඩත් වෙන්න නවෙේ අපි දේශපාය කරන්න. මේ පුංච රට සිරත් කාලයක් යිතිහාසික රැගත්තු රට ධර්මය රහින රට ේ මුතුම්මිතු දිවිපුදල බරගත්තුරට මහා උසස් ුණ දම් සහිත සංකෘතියක් තවමත් රැගෙන ඉන්න රට ඒ ට ඒ ධර්මය රකින රට රහිින් දෝනි. එකට අගතියගෙන එන ඕනම පර්ශ්විකට එරීවයි අපි පේදේශ පාතිනොගන් අපි අද එකක් කියල හිට තාව එකක් කියල කියලේ එක කඳු හිටගත්තන. ආසියාවේ විශාලතම ලෙල දෙෙන බෞද්ධ දචය අදවිවෘත්ත කෙරුණා කොළම දිශ්‍රක්ලයකම් කාර්යාලෙ මේ පිහිටවා තිබෙන්නේ යොද හමුදා පොලිසිේ සැරෙන් පුෂ්පු වාමාර මහතාමේ නිර්මාණය කර තිබෙන්නේ යොද හමුදා පොලිසිය දෙසහ ඇතිබයි අඩිසිියෙු සකින් යුතු ලෙල දෙෙන බෞද්ධ කොඩිය අඩි හැටහයික පලකින් යුක්තයි. පුච්ච මුරත් එට්ටුවේ ආනන්දස්වාමීින් වහන්සේගේ ආශිර්වාද මධ්දේ මෙන් නිරාවරණය කිරීම සිදු කෙරුණා. කොරනා රෝගීන්ට එක්මන් සුවේ ප්‍රාර්ථනා කරමින් සකස් කෙරුණු පිරිත් පැන් පූච්ච අක්‍ර හැරේ කස්සපස්වාමින් වහන්සේ ජාතික බෝවනරෝග විද්‍යායිතනය අධ්‍යක්ෂ හසිත අත්තනායික මහතාවිත බහර දුන්නා. රතනසූත්‍ර දහස්වරක්දේශනා කරමින් මෙම පිරිත් පැන් සකස් කරතිබෙනවා. වෙස්සල සිටම සිල් සමදන් වූ කොමනකේ උපාසකු පාසිකාවන් වෙත දවල් දානේ නිවස්වෙතම ගොස් ලබාදීමට හොු පිටිය ගඟාරම විහරස්ථානය කටයුතු කලා. එයට තේපොලිසිේ සහහිද ලබා ගනිනින් හයි දහසක පමණ පිරිසකට දානය ලබාදීම සිදුකෙරුණා. විහාරධිකාරී ආචාරරි පූච්ච කිරරිදී අස්ස ජීස්වාමින්න් වහන්සේ ප්‍රමුක් මහසංගරත් නේද අමාත්‍ය ආචාරය බඳුලගුණ වර්ධ මහතා ඇතුළ පිරිසක් ද මෙමවස් තබට එක්පනා. නවිකහම දවසදහා ආරක්ෂක ඇඳුම් පරිත්‍යාගයක් ද සිදු කරුණ. යතික බෝබ රග වි්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොරුණන ආසාධිතයන් වෙසක් පහොහ නිෙවිති කර ගනිමින් සිල් සමදන් වීමට කටයුතු කළ. ඔවුන් වෙත දහල්දානේ පිරිනමූ හල්කාරමණ්ඩලේද සීලව්‍යපාරයකට සහභා කියබනා. මහරක ප්‍රදේශ අඩු ආදැම් ලබී පවල් දෙසේ පහකට පමණ එලවලු ඇතු අහර ද්‍රම ලබාදීමට පෙවර ැනා. පූච්ච තලපත් පිටි පං්ාලොකස්සාමන් වහසේගේ අනුශාසනාමත බේස දහදායකප්පේ ලබාදුන්නේ පතිර ගොඩ ප්‍රදේශී පදිංචි බිG. සුිත්මහතයි. කට දොර සුම ම පදන මගින් වලිය හර ද්‍රව ලබදීම වැඩසටහනක් මලිකාත් ශ්‍රීනිවා සාරම ජාතන්ත්‍ර බෞද්ධ මධ්‍යස්ථනයේදීසිදු කරුණා වෙක් පොහ නිිත්්‍යෙනුයි එම කටය තු සංවිධාන කර තිබන. ස්ශ්‍රීලංකා පොලිසියේ ේත්‍ර ලකා මලස්ථානය සහ පරිත්්‍යාගශීලින් එක්ව ස්නහිර පලාතේ ජීවත්වන දෘෂ්‍යා බාධිත පවලස හ වේල ආහරල බදදුන්න ස්නයර ප ත් දේෂ් යෝජ පොලිස් පති ේශබඳ දෙෙනකෝන් හතාගේ මලික්ත්වයනව ්‍රියත්ම කරුණ. ෂ්‍යාද සේපදන නෝජ කරමින් පැමණ පරිට ෙදී ේලි ආහාරද්‍රව පරිනැමුණ. ඒ සමගෙන් අපගේ ප්‍රධානතෘ්‍ය විකාශය අවසන් පනපා. හොබට සුබරාත්‍රයක්